නිවන් දැකීම සඳහා වනගතව හුදකලා වෙලා භාවනා යෝගියක් යෝගී ජීවිතයක් ගත කිරීම අනිවාර්ය ලෙස සැලකෙන එක බුද්ධ භාසිතයේ වැරදි විදියට වටහා ගැනීමක් බවයි පේන්නේ. බුදුවරු විශේෂයෙන්ම සුගත විනය සූත්‍රයේ සඳහන් වෙන විදියට හැම බුදුවරයෙක්ම ලෝකෙට දේශනා කරන්නේ නිවන් දකින මාර්ගය. සුගත විනය සූත්‍රයේදීත් සවස් සූත්‍ර ගණනාවකදීත් නිවන් දකින මාර්ගය හඳුන්වන්නේ සතර බ්‍රහ්ම විහරණය කියලා. බ්‍රහ්මචාරියන් කියලා. ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී ඒ හඳුන්ලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ආර්යෝ අෂ්ටාංගිකෝ මග්ගෝ කියලා. ආර්යෝ අෂ්ටාංගිකෝ මග්ගෝ කියන්නේ බ්‍රහ්මචාරියන් කියන්නේ දෙකම එකයි කියන එක බුදුහාඳුරුවම පැහැදිලි කරලා තියෙනවා. සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ 26 පිටුවේ එන ද්විතීය කුක්කුටාරාම සූත්‍රයේදී 28 පිටුවේදී පොතේම එන තත්ත්‍ය කුක්කුටාරාම සූත්‍රයේදී ඒ සූත්‍ර දෙකේ සඳහන් වන බුද්ධ අවවාදන අනුව කියවෙන්නේ අයමේව කෝ ආවුසෝ අරියෝ අට්ටංකෝ මග්ගෝ බ්‍රහ්මචරියං කියලා. බ්‍රහ්මචරියං කියලා කියන්නේ ආර්ය අට්ටංක මාර්ගය කියලා. සුගත විනය සූත්‍රයේදී කියන්නේ සෑම බුදුරෙක්ම ලෝකයට දේශනා කරන්නේ බ්‍රහ්මචරියං කියලා. හැබැයි ඒ දේශනා කිරීම දෙයාකාරකින් සිද්ධ වෙනවා කියන එකත් සුගත විනය සූත්‍රයේ සඳහන් වෙනවා. එකක් සාත්තම් කියලා කියනවා, අනිත් එක සාත්තම් සබ්බ්‍යංජනම් කියලා කියනවා. සාත්තම් කියන්නේ සම්මුති අර්ථයෙන් තේරුම් ගන්න පුළුවන් බුදු වදන. ඒ වුණාට ඒ අංගවන ව්‍යංගාර්ථ වලින් ගැඹුරු අර්ථය තේරුම් ගන්න පුළුවන්. වනගතව භාවනා යෝගීව හුදකලා ජීවිතයක් ගත කිරීම විනාශ නිවන් දැකීමට අත්‍යවශ්‍යයි කියලා, අනිවාර්යයි කියලා හිතන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ එන පාඩයක් අනුව. මහා සතිපට්ඨාන සූත්‍රයේ දීඝ නිකායේ දෙවෙනි කාණ්ඩේ 436 පිටුවේ 438 පිටුවේ සඳහන් වෙනවා ආනාපාන සතිය කියන කායානුපස්සනාව වැඩි ආරම්භ කළ යුතු ආකාරය. අන්න ඒ විචරී තම සඳහන් කරන්නේ අරඤ්ඤගතව රුකමුල ගතව සුඤ්ඤාගාර ගතව කියලා වාඩි වෙන්න කියලා පාරක් බැඳගෙන. වාචාර්ථය ගත්තාම අරඤ්ඤ ගතව කියන්නේ කැලේට ගිහිල්ලා හරි රුකමුල ගතව කියන්නේ ගහක් මුලට ගිහිල්ලා හරි සුඤ්ඤාගාර ගතව කියන්නේ හිස් ගොඩනැගිල්ලට ගිහිල්ලා, ඒ කියන්නේ ගල් ගියට හරි ගුහාවකට හරි ගිහිල්ලා පලක් බැඳගෙන පල්ලංකා වාඩි වෙලා හුස්ම ගැන, හුස්ම ඉහළ පහළ යෑම ගැන මනාව සිහියෙන් ඉන්න කියලා. මේක පොඩි දෙයක් වුණාට ඒ හුස්ම ඉහළ පහළ යෑමේ භාවනාව ගැන බුදුහාඳුරෝ විස්තර කරන ආනාපාන සති සූත්‍රයේදී ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කාණ්ඩේ 224 පිටුවේ 228 පිටුවේ සඳහන් වෙනවා බුදු වදනක්.
ඒ ආනාපාන සතිය වැඩිමෙන් අවසානයේදී නිවන් දකින්න පුළුවන් කියලා. කායන පස්සනා වුණාට. 228 පිටුවේ තියෙන බුදු වදන අනුව ආනාපාන සති භික්කවේ භාවිතා බෞලී කතා මහප්පලා හෝති මාංශංස. ආනාපාන සතිය බොහෝ කොට නිතර භාවිතා කිරීමෙන් මහත්ඵල මහාන්සත්ව ලැබෙනවා කියලා තියෙනවා. ඒදී සඳහන් කාරණාව කාණාපාන සති භික්කවේ භාවිතා බෞලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණති. සතර සතිපට්ඨානේම පරිපූර්ණ වෙනවා. කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන තුනම පරිපූර්ණ සම්පූර්ණ වෙනවා කියලා. ඒ විදිහට සතර සතිපට්ඨානේ වඩනකොට ආනාපානසති භික්කවේ චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බෞලී කතා සත්‍ය බොජ්ජංගේ පරිපූර්ණිත. බොජ්ජංග බුදු බව, රාජ බව, බුදු බව ඇති කරන අංග පරිපූර්ණිත පරිපූර්ණ කියලා. ඒ පරිපූර්ණ වුණාම මොකද වෙන්නේ? චත්තාරු සත්‍යපට්ඨාන භාවිතා බෞලී කතා සත්‍යබොජ්ජාගේ පරිපූර්ණති. සත්‍යබොජ්ජාගා භාවිතා බෞලී කතා විඥා විමුක්තිය පරිපූර්ණති. විඥා විමුක්තියට පත් වෙනවා. ඒ කියන්නේ සත්‍යාවබෝධයට පත් වෙනවා, බුදු වෙනවා. සාකබුද්ධත්වයට හෝ පච්චේක බුද්ධත්වයට හෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කියලා ආනාපාන සතිය. බුද්ධාදීන බුද්ධත්වයට පත් වුණේ ආනාපාන සතිය භාවනා ආරම්භ වෙලා. ඒදී අරඤ්ඤගතව ඒ ගතෝ වාක්‍යයන් වගේ කියන අදහසත් ඒකෙන් එනවා. ඒකට හේතුව මොකද? ගතෝ ඉව වා. ගතෝ ඉව කියලා කියන්නේ ගියා වගේ කියන එක. මේක භාෂාවේ වාක් ශෛලිය අනුව ගතෝ ඉව වා කියන එක ගතෝ වා කියලා කෙටි ඉදෙලා තියෙන්න පුළුවන් මෙතෙන්. එහෙම නැති වුණත් බුදුහාඳුරෝ මේ පීවර තුනකින් දක්වලා තියෙන්නේ භාවනා කිරීමේදී නිවන් දකින මාර්ගයේදී ක්‍රියාත්මක වෙන අවස්ථා තුනක්. මුල්ම අවස්ථාව තමයි අරඤ්ඤගතෝ. කැලේට ගිය කෙනෙක් වගේ ඉන්න ඕනේ. ඒ කියන්නේ හැම ඉන්ද්‍රියක්ම අවදීන් තියෙන්න ඕනේ. සඩේන්ද්‍රියක්ම අවදීන් ඉන්න ඕනේ. ඒවට දැනෙන දේවල් දැනමින් ඉන්න ඕනේ. නිවන් දකින කෙටි මාර්ගයේ ආපු බාහ්‍ය කියන තාපසයට බුදුහාඳුර කිව්වෙත් දැනෙන දේවල් දැනමින් ඉන්න. ඇස් කන්න ආදී පංචේන්ද්‍රියන්ටත් මනේන්ද්‍රියන්ටත් දිත්තේ දිත්තමත්තන් දැක්කාම දැක්ක බව දැනගන්න. සුතේ සත්‍යමත්තන් ඇහුණාම ඇහිච්ච බව දැනගන්න. මුතේ මුතමත්තන් නැහැට හෝ දිවට හෝ හමට හෝ යමක් දැන්නම දැනිච්ච බව දැනගන්න. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා. හිතට යමක් දැන්නම දැනිච්ච බව දැනගන්න. හැබැයි හිතන්න එපා කියලා. මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ නිවන් දකින මාර්ගයේ ආරම්භය. ඒ වගේම ඒ මාර්ගයේ ආරම්භයේදී මම කලින් කිව්වා අරඤ්ඤගතෝ කැලේට ගිය කෙනෙක් වගේ ඉන්නවා. ඒ කියන්නේ ඇස් කන්න ආසාදී පංචේන්ද්‍රයන්ටත් මනේන්ද්‍රයන්ට දැනෙන දේවල් දැනමින් ඉන්නවා. ඒ වගේ හිතන්න නැතුව බාහ්‍ය සුත්‍රීද කියන්නේ එකයි. එහෙම ඉන්නකොට හිත සමාධිගත වෙනවා. ඒතර දැනෙනවා අන්තිමට පංචේන්ද්‍රයන් දැන දේවල් නොදැනී යනවා. හිත විතරක් ඉතුරු වෙනවා. හිතේ දැන දේවල් විතරක් තියෙනවා. අර අකර්මණීය වෙනවා. බලන්නෙත් නැහැ, අහන්නෙත් නැහැ, ආග්‍රහණය කරන්නෙත් නැහැ,
රස විඳින්නෙත් නැහැ, ස්පර්ශ කරන් දෙන්නේ නැහැ, ওই සමාධිය පිළිමයක් වගේ ඉන්නවා. හැප්පියාගෙන. අන්න ඒ තත්ත්වයේදී හිත සමාධිගත වෙනවා. සමාධිගත වෙන කියන්නේ දැනන දේ දැනෙනවා. ඒ දැනෙන්නේ හිතට, ඉන්ද්‍රයන්ට නෙවෙයි දැනෙන්නේ. ඉන්ද්‍රයන් අකර්මණ්‍යත්වයටපත් වෙලා හිතේ විතර දැන තත්ත්වයට තියෙනකොට කියනවා හිත සමාධිගත වෙයි කියලා. දැනෙනවා, හැබැයි දැනිච්ච දේවල් ගැන හිතන්නේ නැහැ. හිතන්නේ නැත්තේ මොකක් නිසාද? ඒ හිතේ විතරාගී, විත දෝෂී, විත මොහේ ස්වරූපයක් තමා තියෙන්නේ. විතරාගී කියන්නේ දැන දෙයට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, රාගයක්, ඇලිමක්. විත දෝෂී කියන්නේ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ, කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, ගැටීමක් ඇති වෙන්නේ නැහැ. විත මොහි දැන දෙය දැනනවා. සද්දයක් ඇහුණා, රූපයක් පෙනුණා, ගඳක් සුවඳක් දැනුණා, රස නීරසක් දැනුණා, ස්පර්ශයක් දැනුණා, දැනිච්ච බව දැනමින් ඉන්නවා. ඊට පස්සේ ඒ ඉන්ද්‍රයන් පංචේන්ද්‍රයන්ම නිද්‍රපගත වෙලා හිත විතරක් අවදීන් තියෙනවා. අන්නේ තත්ත්වෙදි කියන හිත සමාධිගත වෙනවා කියලා. ඒ තත්ත්වයට පත් වුණාම ලොකු සුවයක් දැනෙනවා. රුක්ක මූලගතෝ ගහක් මුලට ගියා වගේ. අපි ගහක් මුලට යන්නේ හෙවන ගන්න, ගහේ හෙවන ගන්න. අවේ පිච්චි පිච්චි ඉන්න කෙනෙක් ගහක් මුලට ගිහිලා වාඩි වුණාම ලොකු සුවයක් දැනෙනවා. අනිත් වගේ සුවයක් ඉතින් දැනෙනවා හිත සමාධිගත වුණාම. හිත එහෙමේ දුවන්නේ නැහැ. සංසාරණය කරන්නේ නැහැ, නිස්සාරණයට පත් වෙලා. දැන එක දැනුමින් විතරක් ඉන්නවා. ඉතින් සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාවක් නෙවෙයි, හිතේ ප්‍රතිචාරයක්. හිතේ දැනෙනවා. ඒක හිතේ තිබා. ඉන්ද්‍රයන්ට දැනෙන එක නතර වෙලා සියුම් වූ හිතේ පමණක් දැනන ගතිය ඉතිරිලා තියෙනවා සමාධියේ. එහෙම ඉන්නකොට තත්ත්වයක් ඇති වෙන මොකුත් නොදැනෙන ගතියක් ඇති වෙනවා. කියන්නේ කිසිම නිමිත්තක් හිතේ දැනෙන්නේ නැහැ. ඒකයි නිවන විග්‍රහ කිරීමේදී ඒක සිද්ධ වෙන්නේ කුද්දගිනිකාය පළවෙනි කාණේ 44 පිටුවේ තියෙන අරහන්ත වග්ගෙදී පාවිච්චි වෙන වචන කීපයක් තියෙන බුදු වදනේ. ශුඤ්ඤතෝ අනිමිත්තෝ විමොක්ඛෝ යේස ගෝචරෝ. ඒ දැන් සත්‍ය මොකද්ද? හිස් බවක් දැන්නා ශුඤ්ඤ. ඒ හිස් බව දැනෙන මොකද? කිසි නිමිත්තක් දැනෙන්නේ නැහැ. විමොක්ඛෝ, දැන් හිත මිදිලා. හිත මොකක්වත් අල්ලා ගන්න නැහැ. නිබ්බාන කියලා කියන්නේ බන්ධන වලින් තොරයි. යමක ඇලෙන්නේ නැහැ. විශේෂ ගෝචරෝ. ඒ තත්ත්වයට පත් වෙනවා. ඊළඟ රාතන් වාතයලක අරහත් බවට පත් වෙච්ච හිත. ඒ තත්ත්වයට පත් වුණාම හිත අරූපාවචර සමාධියකට පත් වෙනවා. රූපාවචර සමාධියෙන් කියන්නේ ඉන්ද්‍රියන්ට දැනෙන නිමිති කෙරේ ආනාපාන සතිය කියන්නේ රූපාවචර භාවනාව. ඒ රූපණය ඒ හිතට දැනෙන දේ ඇට හෝ කනට හෝ දියට හෝ සමට හෝ දැනෙන දේ දැනමින් ඉන්නවා. රූපණය ස්පර්ශය දැනෙනවා. පස්සපච්චා වේදනා කියලා, වේදනා කියලා කියන්නේ දැනෙනවා. පස්සකින් ස්පර්ශ. ශුඤ්ඤත සූත්‍රයේදී කියනවා මෙහෙම කිසිම නිමිත්තක් නොදැන්න තත්වය සංකත ධර්මයක් කියලා. නිවන නෙවෙයි. අනිමිත්තෝ, ඒකට කියන අනිමිත්ත සමාධිය කියලා. ඒ අනිමිත්ත සමාධියට පත් වෙන හැටි පෙන්නුම් කරනවා චූල ශුඤ්ඤත සූත්‍රයේදී. චූල ශුඤ්ඤත සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩේ 264 පිටුවේ 276 පිටුවේ කියනවා
ඒ විදිහට හිත සමාධික තම නිවා දකින්න පුළුවන් වෙන ගතිය. ඒ නිවන් දකින්න පුළුවන් වෙන්නේ අරූපාවචර සමාධියෙන් හිත පත් වෙනවා. අනිමිත්ත සමාධියට කිසිම නිමිත්තක් නොදැනෙන සමාධියට. ඒ අනිමිත්ත සමාධිය හිතේ දැනෙන කිසිම නිමිත්තක් නොදැනෙන තත්වයකට හිත තියෙන හිත දැන හිත තියෙන බව දැනෙනවා. කිසිම නිමිත්තක් දැනෙන්නේ නැහැ. චූල සුඤ්ඤත සුත්‍රයේදී මං අර කලින් කිව්වේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි කාණේ 264 පිටුවේ තියෙන 270 පිටේ තියෙන චූල සුත්‍රයේදී පැහැදිලි කරනවා ඒ තත්වය අභිසංකත සංකත අසංකත ධාතුවක් නෙවෙයි. නිබ්බාණය අසංකත ධාතුවක්. සමාධිය සංකතයි, සකස් වෙන දෙයක්, සිද්ධ වෙන දෙයක්. අනිමිත් ඕක 270 පිටුවේ සුඤ්ඤත වර්ගයේ චූල සූත්‍රයේදී කියනවා අනිමිත්තෝ චේතෝ සමාධි අභිසංකතෝ. හැබැයි ඒක අභිසංකත බව දැනුණාම ජානතෝ පස්සතෝ හිතේ දෙන්නම කාමාසාපි විමුච්චති. කාමාසාවක් නැති වෙන කාන්දන් නැති වෙන හිතේ අල්ලගන්න දෙයක් නැහැ. භවාසාප යමක් සිද්ධ වෙනවායි කියලා හිතන්නේ නැහැ. නැවත ඉපදින්න ඕනේ කියලා හිතන්නේ නැහැ. මොකක්ද වෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. භව කියන්නේ සිද්ධ වෙන එකට. එතකොට මොකද වෙන්නේ? ඇත්ත දැනනවා. අවිද්‍යා නොදන්නක නැති වෙනවා. ඇත්ත දැනනවා. අවිද්‍යාශාප චිත්ත විමුච්චති. ඒකෙනුත් මිදෙනවා. ඒ විද්‍යා උදපාදි කියලා කියන්නේ ඒ තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ හිත මිදෙනවා. නිබ්බාන තත්ත්වයට පත් වෙනවා. බාණ කියන්නේ බන්ධන. හිත කිසි දෙයකට බැඳෙන්නේ නැහැ. විමුත්තස්මි විමුත්තමීති ඥානං හෝති. එතකොට ඥානක් පාලෙනවා. දැන් මගේ හිත හැම දෙයකම නිදහස්. දැන් පවතින හිතේ නිබ්බාන කියන තත්ත්වය. කිසි බන්ධනයක් පවතින්නේ නැහැ. අන්න එතකොට පාලන තත්ත්වය තමයි විතර කන්නේ නිවන ගැන. කීනා ජාති ආයි ඉපදෙන්නේ නැහැ. ඌෂිතම් බ්‍රහ්මචාරියම්. බ්‍රහ්මචාරියා දැන් අවසාන්. නිවන් දකින මාර්ගයේ අවසාන් කළා තියෙන්නේ. කතං කරණිය කරන් තියෙන දේල් කල් ඉවරයි. නාපරං ඉත්තත් ආයත් පජානාති. ආයි කරන් දෙයක් ඉතිර නැහැ කියන එක කියවෙනවා. මේ තත්වයට හිතපත් වෙන්නේ අනිමිත්ත සමාධිය. අරූපාවචර සමාධිය වල අන්තිම සමාධිය තමයි නේව සංඥා නා සංඥායතන කියලා කියන්නේ. කි සංඥාවක් තියෙනද නැද්ද කියලා දැන නැති ගතිය. ඊට පස්සේ ඇති වෙන තත්වයක් බුද්ධාදී විග්‍රහ කරන්නේ අරූපාවචර සමාධිය වල තියෙන තත්වයක් තියෙන අනිමිත්තෝ සමාධිය. අනිමිත්ත කිසිම නිමිත්තක් දැනෙන්නේ නැහැ. සඤ්ඤාවක් තියෙනවද නැද්ද කියන එකවත් දැනෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඊළඟට එන සඤ්ඤාව වේදයන් නිරෝධ සමාපatti. ඒක තමයි නිවන් දකින්න සමාපatti. කිසිම සමාධියක් දැනෙන්නේ නැහැ. අන්න එතකොට තමයි සරුව සම්පූර්ණ වෙන්නේ. අරඤ්ඤගතව රුකමුලගතව ශුන්‍යාගාරගතව කියන தத்துவය. නියම ශුන්‍යාගාරය කියන්නේ නිවන විග්‍රහ කළා තියෙන්නේ අරහත් වර්ගයේදී. ඒකේ තියෙන කුද්දුගණකය 40 පළවෙනි කාණ්ඩේ 44 පිටුවේ. ඒදී අරහත් රහත්යන් වහන්සේලා අත් දකින
නිවන හඳුන්වනවා සුඤ්ඤතෝ අනිමිත්තෝ විමොක්ඛෝච හේසගෝචරෝ කියලා. ඉතින් ගොදුරු වෙන්නේ හිස් බව අනිමිත්ත. අනිමිත්තෝ නිමිත්තක් දැනෙන්නේ නැහැ. විමොක්ඛෝ මිදීම නිබ්බාන මොක්ෂය කියලා කියන්නේ මුක්තිය කියන්නේ මිදීම කියන්නේ සියලුම බාන් කැඩලා. අන්න නිබ්බාන තත්වය හිතේ දකින්න පුළුවන් වෙනවා. මේ අතින් බලනකොට ඒකම පැහැදිලි වෙනවා. කැලේට යන්න ඕනේ නැහැ නිවන් දකින්න. ගහක්ම වලට යන්න ඕනේ නැහැ නිවන් දකින්න. හිස් ගොඩනැගිල්ලට යන්න ඕනේ නැහැ ගල් ගහකට හරි ගල් ගේකට හරි. ඒ බව පැහැදිලිව සඳහන් වෙනවා මිගජාල සූත්‍රයේදී. මිගජාල සූත්‍රයේ තියෙන සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩේ 80 වෙනි පිටුවේ. එහිදී කියනවා වනගත වුණත් එයා හුදකලා ජීවිතය ගත කරන්නේ නැහැ. ඒ වනගත වුණාම ගේදර මතක් වෙන පුළුවන්, අමුදුරු මතක් වෙන පුළුවන්, යාල් මිත්‍රාදී මතක් වෙන, නෑදෑයන් මතක් වෙන පුළුවන්, නොයෙක් දේවල් මතක් වෙන පුළුවන්. හිත පිරිලා නිමිති වලින් ශූන්‍යත්වයටපත් වෙන්නේ නැහැ. ඒව ගැන හිත හිතා ඉන්නවා. ඒකයි බුද්ධ කාය සමහර අය භාවනා කර කර ඉඳලා අමුදරව මතක් කරලා ආපෝ ගෙදර එනවා චූරැරලා. අර කුද්දාල බමුණේ කතාවේදී එයා ගිහලා භාවනා කරනකොට එයාට කුද්දාල කියලා කියන්නේ උදැල්ල. තමම් ගෝචන් කරපු උදැල්ල මතක් වුණා. මතක් වුණාම ඉතින් ඒක දාලාව දැන් ඒ පරිස්සම් කරගන්න මොකද කියලා දන්නේ නැහැ ගියා. හත් ගමයක්ම විදිහට චූරැල්ල ගිහිල්ලා අර උදැල් බදාගෙන තියෙනවා. අන්තිම ගමනේදී මොකද කළේ? ගඟක් කයින් එක හයි මංගල තිබිලා තියෙනවා. ඔළුව වටේ කරකවල කරකවල ගඟ මැදට විසි කරලා තියෙනවා. විසි කරලා දිනුවා දිනුවා කියලා කෑ ගැහුවලු. යුද්ධයකින් ජයරගෙන ආපෝ මාලිගාවට යන රජ කෙනෙක් ඒක අහලා බය වුණාලු. කවුද හතරේ කියලා හතර අල්ලගෙන මේ ජය ප්‍රකාශය කරනවා කියලා. මේ ඇතින් බලනකොට මිගජාල සූත්‍රය කියන විදිහට වනගත වුණත් තදුතිය විහාරයේ වෙන්න පුළුවන්, තව අය ඉන්න පුළුවන්. එතකොට ඒක විහාරී කියන தත්තේ එකලා ගතිය, හුදකලා ගතිය ඇති වෙන්නේ නැහැ. ඒකම මේ මිගජාල සූත්‍රයේදී ප්‍රකාශ කරනවා. ජනයාගෙන් වෙන් වෙලා වනගත වුණත්, එකලාව ජීවත් වුණත් සද්විතීය විහාරී වෙන්න පුළුවන්, තව අය ඉන්න පුළුවන් තම තුල. ඒකෙන් මතක් වෙන්න පුළුවන්. හැබැයි මහජනකායක් අතර හිටියත් ඒ කිරිදිය ගැන හිතන්නේ නැතුව එකලා ජීවිත ගත කරන්න පුළුවන් කියලා. ඒක නිසා පැහැදිලි වෙනවා හුදකලා වීමට වනගත වීම අවශ්‍ය නැහැ. වනගත වුණත් හුදකලා නොවී ඉන්න පුළුවන්. ගෙවල් දොරල් ගම් දොර ඉදිකඩන් යාළු මිත්‍රාදීන් හමුදරුවන් ඥාති මතක් කර කර මිතුරන් මතක් කර කර ඒ ගැන පෞත්‍ය තෙවි ඉන්න පුළුවන්. අර කුද්දාල බමුණාට වගේ තමන්ගේ උදැල් මතක් කරගෙන ඉන්න පුළුවන්. සමහර ආඳුරු ආපහු ගිහිල්ලා ආයිත් අමුදුරුවන්ගේ ජීවිතේ පටන් ගන්න අරගෙන තියෙනවා බුද්ධ කාලේ. ඒ නිසා ඉතාම පැහැදිලි මිගජාල සූත්‍රයේ කියන විදිහට වනගත වීම අවශ්‍ය නැහැ. වනගත වුණත් හුදකලා ජීවිතය කලා ජීවිතයක් ගත කරන්න බෑ. ජනයා අතර වුණත්
එකලා ජීවිතය ගත කරන්න පුළුවන් හිත සමාධිගත වුණාම. රූපාවචර සමාධිය අයින් කරලා අරූපාවචර සමාධියට ගිහිල්ලා ඊළඟට එයින් යන අනිමිත්ත සමාධිය කිසිම නිමිත්තක් නොදැන තත්ත්වයකටපත් වෙනවා. ඒ අනිමිත්ත සමාධියේදී කිසිම නිමිත්තක් දැන් නිමිත්තක් නැහැ කියන එකක් දැනෙනවානේ. නිමිත්තක් නැහැ කියන එකක් දැනෙන්නේ නැහැ. හිත වැඩ කරන්නේ නැති වෙනවා. අනේ සමාධියද කියනවා නිබ්බාන සමාධිය කියලා. ඒකට කියන්නේ ඒ සමාධියේදී සංඥා වේදයිත නිරෝ සමාධියදී තමයි නිවන සාක්ෂාත් වෙන්නේ. يعني මොකද හිතේ දැනෙන්නේ තත්ත්වයක් තියෙනවා. නිවන ශුන්‍යතෝ අනිමිත්තෝ විමුක්තෝ කියලා හඳුන්වන්නේ අරහන්ත වර්ගයේදී. කුජිකනේ පළවෙනි කාණේ 44 පිටුවේදී ඔන්නෝයිසයි. ඒ නිසා වනගතව හුදකලා වීම නිවන් දැකීමට අවශ්‍ය කාරණාවක් නොවන බව තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඕන වෙලාවකදී ඕනම තැනකදී නිවන් දැකෙන්න පුළුවන් බව තේරුම් ගන්න ඕනේ. හිත සමාධිගත වෙන්න පුළුවන්. රූපාවචර ධ්‍යාන වලින් අරූපාවචර ධ්‍යානට වැටෙන්න පුළුවන්. අරූපාවචර ධ්‍යාන වලින් අනිමිච්ච සමාධියට වැටෙන්න පුළුවන්. අනිමිච්ච සමාධියෙන් වැටෙන්න පුළුවන් සංඥා වේදයිත නිරෝධ සමාධියට කිසිම සංඥාවක් නැති තත්ත්වයකට. ඒ බුදුහාඳුරුව මේ තත්ත්වය හොයාගන්නකම් පැවතුනේ රූපාවචර ධ්‍යානයන් පෞසු කරලා යන අරූපාවචර ධ්‍යානය. ඒ අන්තිම ධ්‍යානයේ සංඥාවක් තියෙනවා. නේව සංඥා නා සංඥායතන දක්වා හිත දියුණු කරලා තියෙනවා. බුදුහාඳුරට කලින් හිටියෝචරය ඒදිත් ඒකත් සංකතයි. ඒ ධ්‍යානයෙන් මිදෙන්න පුළුවන්. නිබ්බාන ධ්‍යානයට හිතපත් වුණාම ඒ නිබ්බාන ධ්‍යානයෙන් ඇතිවෙන හිස් බව චිරාත් කාලිකයි අකාලිකයි. ඒ අකාලික නිවන එහි පාසිකයි. මේ කියලා කියන්න පුළුවන් ඕන තැනකදී දකින්න පුළුවන්. සාන්දිටිකයි දැන් දකින්න පුළුවන්. ඕන වෙලාවක දකින්න පුළුවන්. ඒ නිසා ඕන වෙලාවක ඕන තැනකදී ඕන පරිසරයේදී නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා වනගතව හුදකලාව භාවනා කිරීම අත්‍යවශ්‍ය කාරණාවක් නොවේ. ඒ භාවනා කිරීම නරකයි කියනවා නෙවෙයි. ඒකට ඇලෙන එකත් නිවනට බාධාවක්.